සිත එවනි තැනක පිහිටියාද බුදුරන් වහන්සේ පෙන්වා දී ඇති. මනසේද හෘදයේද පහදා දෙනවා. මේක නම් හොඳ උපමාවක් බුදුරන් වහන්සේ ගාලේ දෙනවා. හරිම වැදගත්. එක මිනිහෙක් මේ මෝර මිනිස්සු ඉන්න ගමකට ගිහින්. හක්කිරිය කරන් ගිහලා ඉතින් කලුගාසි තියාගෙන. ගම මැදින්ද පිළිතුරු. මහා මූහරක් වගේ හැම ගම දෙදෙනු කාරණා කියන්නේ හද. මොකක්ද බුදුම හද්ද කියලා වරද ගමේ මිනිස්සු දුවගෙන දුවගෙන වැඩ කරගෙන ආව හද්දේ කියලා. අර අන්තයෙන් සද්ද ආවද කියලා ඉතින් දැන් ඒක මොකක්ද මේ සද්ද කවුද කියලා. මොකෙන්ද මේ හද්ද කිදෙන්නේ? මෙන්න මේ හක්කිරියෙන් කියලා හද්ද දෙති. ඒකම බුදුම දිටියක්. මේ හක්කිරිය මෙහෙම සද්දයක් තිබුණා. ඒ වගේ මොකද කරන්නේ? උපෝ ඥාත්‍යාව කියලා ඇදලා ගත්තා. හද කරපන්. හද කරන්න හක්කිරිය. හරි කියලා වයි සද්ද කරන්නද? නැහ සද්ද කරන්නේ නැහැ හක්කිරිය. හද වෙන්නේ ආයර ගහන පරිදි මේක අතිවිවර හද කරන්නේ ඔබගේ මනස එක්ක හද කරන්නේ උඹලා ඉන්න හදේ එක මේ හද කරන. දැන් කියලා අනිත් මොළ දෙක දිය. හදේ අරමන් කියනවා මේක ඇතුලේ සද්දේ දිය දෙන්නේ නැහැ. උඹලා මේ හංගෙදී සද්දේ ඇහිද? හදේ පිටේන අද කරා. හදේ හංගෙදී ඇදේ මොළ දෙක දිය ගබෝ. දැන් මේක නේද උඹලා කරන්නේ. මේක හංගෙදී සද්දේ ඉන්නේ කොහොම නෙමෙයි. මේ හර්ගයේ විදිහේ වක්‍රදින හැලි ටිකක් තියෙනවා. මේ හැලි අතරේ ගමකට ශබ්ද කම්පන. මේ හැලි නිසා වේගවත් කම්පනයකටපත් වෙන විදිහ ශබ්ද විදිහ. මේ විග්‍රහ කරලා ඉන්න. මේ පදතිර විවිධකොට මේ අපේ උදාහයයි. මේ උදාහය නිසා නැගෙනා මේ වායු ධාතු. මේ තුලේ කම්පා වෙලා ගමක් යනකොට මේ ශබ්ද මෙහෙම විලාහල යනවා. ඒකයි මේ ශබ්ද මෙහෙම විදිහ වෙන්නේ. හර්ගයේ වෙලක් විතරක් නෙමෙයි. ඒක හර්ගයේ නැතුව කරන්නත් බෑ. හර්ගයේ විතරක් කරන්නත් බෑ. හර්ගයේ ඇතුලේ තියෙන දේකුත් නෙමෙයි. යම්කිසි ක්‍රියාකලාපයක් වහ වායෝ දහතු එකතු වෙලා මේ පදවි දාපි හරගන්නේ හදිලියෙදි ක්‍රියාත්මක වෙනකොට ඇති වෙන ඵලයේ තමයි වෙනත. ඔබ වල තේරුම් ගන්න බැහැ හදිලියෙදි ක්‍රියාවක් ඇහිදා ඉන්න. දැන් මේ විදිහ විතරයි. දැන් බුදුරණන් වහන්සේ මෙන්න මේ හිත ගැන විදිහට ඔය විදිහට කියනවා. මේ දැනෙන වැටෙන ක්‍රියාකරන හිත කොහෙද තියෙන්නේ කියලා පොඩි. දැන් කොහෙද කියවන්නේ? මේක හේතුවක ඵලදාමයක් හේතුදාමයක ඵලදාමයක් නිසා හටගන්න විද්‍යාවක්. ඒ නිසා හටගන්න හිත පිළිබඳ ආස්තෘතිය හැවදෙන මිනිස්සු. මුලාව නිසා මේ හිත කියන දේ කොතන හරි කියන එක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හිත පිළිබඳ මෙබඳු මුලාව කියලා කියනවා. මේ හැගෙදී හැදෙන මුලාව නාවා. දැන් මේකට ඒ කාලේ ඒ උපමාව වෙනවා අද කාලේ අපි ජනරේටර් එක ගන්න. විදුලි ජනරේටර් අපි දැන් මේක ක්‍රියාත්මක කරනවා මේ ජනරේටරේ කරන්ට් එකක් දිනා හැම දෙයක්ම විදුලිපත් වෙනවා ප්‍රවාහකා වැඩ කරනවා ඒ වගේම විදුලි බල්බපත් වෙනවා මෝටර වැඩ කරනවා নানা ආකාර ක්‍රියාවලියක් දෙකින් ගන්නවා කරන්ට් එක අපි අහනවා මේ කරන්ට් එක කොතනද තියෙන්නේ ජනරේටරේ කොහේ තිබුණාද මේ ආවේ ඇයි දැන් මොදුකම ආවද ඇයි අර මතුවෙන විදුලි දමනාව හිතනවා දවල් ඉන්නේ මකන ගන්නද? ඒ විදුලියෙන් තිබුණේ කොවිඩ් නේද? නෑ ඔතන තියෙන ආන්සර් එක කියන්නේ කොටසින්. ඒ වැටනම් කොතනද කියලා ලැබුවොත් එහෙම. ඒ විදුලි දාවාව ඒ කොතනකද තිබුණා? තිබිලාවා. නැහැ නර මොඩල් යන්නේ මේ නැහැ මේ විදුලි උත්පාදක යන්නේ ක්‍රියාත්මක කරනකොට. ඒ ක්‍රියාවලියේ තියල්ලාගේ සංවේදනයේ හදගත්ත හේතු ඵලයක් වශයෙන් මතුවෙච්ච දෙයක් ඒ මොකද? දැන් විදුලිය කියන්නේ ඒ ක්‍රියාකාරීත්වයේ හේතු කොටගෙන මතුවෙන ඵලයක් නිසා ඒක පොදුරා තිබෙන නම් අපි එක ආපු එකක් නෙමෙයි. ඒ විදිහේ පොතනකවත් හැංගිලා නැහැ. ක්‍රියාකරවීමෙන් හටගත්තු ශක්තිය ඊට අනුකූල ඝර්ෂණයක් නිසා ඒකෙන් හටගත්ත නිර්මාණය වෙච්ච පරමාණුක ශක්ති විද්‍යාවට ගොඩ නැගිලා ඒක පිට වෙලා යන අර විදිහේ විදුලිය කියන්නේ දැන් ඉඳා. මෙන්න මේවා හිත කියන්නේ. මනෝ තලයේ නැමැති ස්ථානයේ ධර්මයක් අත්දැකීමේදී
ධර්ම කියන්නේ මේ ලෝකේ නොපෙනෙන දේ දියුම් පැත්තා. නාම ධර්ම. ඒ ධර්මයක් ගතන වීම නිසා ඇතිවෙනා ප්‍රතිපලය තමයි දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය හදගත්තාම අපි හිත හදගත්තා කියන්නේ. දැනෙන ස්වභාවය තුළ ඉන්න කිව්වා මිස දැනෙන ස්වභාවය තමයි නැවතෙනවා. මේක පවතින ඒකකයක් ඇතියි. හිත කියලා එකක් තියෙනවා. ඔය ලෝකේ තියෙන්නේ. දැන් අපි හුඟු කරනවා. දැන් හිත කියන්නේ මොකක්ද? විදුලි ජනකීය ක්‍රියාත්මක කිරීමේදී නැගෙනා විදුලියවත්. මනස කියන සත්‍යය ක්‍රියාත්මක වෙනකොට ඇතිවෙනා ප්‍රතිඵලය තමයි දැනීම. දැන් ක්‍රියාත්මක වීම නතර වුණොත් දැනීම නතර වුණා. ක්‍රියාත්මක වුණොත් දැනීම විද්‍යාමාන. ඒවල දැනීම. දැනෙන දේට යමක් ගෝචරද? ඒදී ඒක උදේ ගෝචර කරගන්න. නැවතම දැන් ක්‍රියාත්මක වීම නතර වුණොත් දැනීම නතර වුණාම ගෝචර කරගැනීමේදී හිත දැන් ක්‍රියාත්මක නැහැ. හිත හටගැනීමේ හේතු කාරණා යම් කිසි බාහිර දෙයක් අවශ්‍ය වෙනවා. ඒ හටගන්න අවශ්‍ය වෙනදී කර්ම ශක්තිය නිබදවලා තියෙනවා. නිබදවුනේ යම් තාක්කා දිනවල ඒක ගැටණේ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනීම කොට නැගෙනා යොමු වෙනවා. තත්පරයකට ඉස්සෙල්ලා තිබිච්ච දැනීම තත්පරයකට ඉස්සෙල්ලා මනයි ධර්මයි ගැටණේ වීමේ ප්‍රතිඵලයි. මනෝද්වාරය කියන්නේ හිතනේ. ධර්මයෝ කියන්නේ හිතනේ. මනෝද්වාරයේ ධර්මීය ගැටණේම මෙතන ප්‍රතිඵලය තමයි දැනීම. ඒක නැහැ හිත කිව්වේ. නම් සත්වර ගන්න කර ඉතේ සත්වරයේ කර ඉතේලා තිබිච්ච හිත. සත්වරය තුළ තිබිච්ච මනසේ ක්‍රියාකාරීත්වය ගොඩ නැගෙන්නේ. ඒක දැන් නැහැ. මේ සත්වරයේ ගොඩ නැගෙන හිත. මේ මොහොතේ ක්‍රියා මනතර ධර්මීය ගැටණේ වෙන නිසා හටගන්නේ. ඊළඟ සත්වරයේ හිතව පහළ වෙලා. දැන් තව අනාගත සත්වරයේ හිත පහළ වෙච්ච අනාගත සත්වරයේදී මනස ධර්මයන්ගේ ගැටලු අනාගත සත්වරයේ ඉඳ පහළ වෙනවා. මෙන්න මේ ගැටීමේ ක්‍රියාවලිය නොනැවතී සිද්ධ වෙනවා නම් යම් තාක්කල්. ඒ තාක්කල් හිතක් තිබුණා හිතක් තියෙනවා කියලා හිතේ වැටෙනවා. ඊයේ තිබුණා ඊයේ දැනීම තිබුණා අද උදේ තිබුණා දැනුත් තියෙනවා. දැනීමේ ඊයේ කියවත් ගෝචර වෙනවා පෙර ඉදායවත් ගෝචර වෙනවා අදි තාරාගිත වර්තමාන තුලම දැනීමේ ගෝචර වෙනවා. අපි රැවටෙනවා මේක අතීතයේ පටන් පවතින එක ගැටයක් ඇති. ඒ දාව වෙන හදවතේ තිබුණාද මොළයේ තිබුණාද ඇගේ තිබුණාද ඔය මේක තිබුණා. ඔන්නේ ප්‍රශ්නේ මතු වෙනවා. එතන අපි මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේකින් අපි දැනගන්න ඕනේ කොතනද මේ ආකාරයෙන් මේ විදිහට මේ හිත කියන එක ප්‍රාවිලා පිටව තියෙන්නේ. හිත කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ ඔය දෙක. එහෙනම් හිත කියන්නේ හේතුවක් නිසා ඵලයක් පහළ වෙනවා. ඒකනේ හේතුව ක්‍රියාත්මක නම් ඒ ඵලයේ ක්‍රියාත්මකයි. හේතුව ගෙවුනහම ඵලයේ ගෙවුනයි. යලි හේතුව ගොඩ නැගුණා නම් ඒ වුණ නැගෙන විදිහ ආත්ම වෙනවා යනි ඵලයක් වශයෙන් ආයි ඒ මොහොතේ හිත පහළ වෙනවා. එහෙනම් හිත කියන්නේ ඒ මොහොතේ හේතුව ඵලයක් මිස පවති එකක් හෝ ඊගේ නිකුල එකක් හෝ අයාගදේ යන එකක් හෝ නෙමෙයි. ඔය ලෝකහල්ල තේරුම් ගත්තා නම් පෙර මම කියලා කෙනෙක් පෙර හිටියද හිත කියන එකක් පෙර තිබුණා. දැන් තියෙනවා ඒ වහනවත් යනවා. මේ දින ඔකෝ ප්‍රහුණුට උත්තරේ ඔතනින් එනවා. එහෙනම් පෙර තිබුණේ හේතුඵල වශයෙන් විද්‍යාමාන විදිහක් එදා තිබුණේ හේතුඵල වශයෙන් එදායින විද්‍යාමාන දැන් මේ හේතුඵල පරම්පරාව කියන්නේ දැන් විද්‍යාමාන වෙනවා. මතු හේතුඵල පරම්පරාව ක්‍රියාත්මක වූ විදගුණ නැගෙන මතු හිතක් විද්‍යාමාන වෙයි. ඔන්න ඔබ හොරගත්තා නම් යන හිතක් එන හිතක් පවතින හිතක් මොකද තියෙන හිතක් කියන එක අපිට දකින්න බෑ. යථාර්ථය දැකලා පේනවා එහෙම එකක් නෙමෙයි කියන්නේ. යථාර්ථය එක නෙමෙයි කියන්නේ. ඒ හිත කොට නැගීම ගැන ඔය විදිහට දැනගන්න ඕනේ. ඒ හිත නැතුව රූපේ විතරක් තියෙනවා කියලා කියන්නේ මොකද? හිත කියන එක හටගන්නේ රූපය හටගත්තට පස්සේ රූපය පාලනය කරන්නේ කර්ම ශක්තිය. රූපය පාලනය කරන්නේ ජීවිත රූපය කියන එක තමයි රූප පාලනය කරන්නේ. රූප ජීවිතේන්ද්‍රිය. රූප ජීවිතේන්ද්‍රිය කර්ම ශක්තියෙන් ඇති කරන එක. නාම ජීවිතේන්ද්‍රිය කියන එක තියෙනවා. ඒක මේ හිතත් එක්ක හටගන්න එක. හිත සම්බන්ධයෙන් ඉන්නේ ඉතින්දයි. රූප ජීවිතේන්ද්‍රිය පවත්න්නේ හිත අවස් වෙනවා. නිරෝධ සමාපත්තියේ සමාධිල ඉන්නේ අරිහත් උන්වහන්සේ හිත නැහැ. ගත නැහැ. ගත මැරෙනවාද? නැහ හත් දවසක් නිරෝධ සමාපත්තියේ සමාධිල ඉන්න රහතන් වහන්සේට හත් දවසක් හිත නැහැ. වෙනස මොකද්ද කියලා අහන්න. නිරෝධ සමාපත්තියේ සමාධි කරාගේ මලවිනියේ තියෙන වෙනස මොකද්ද? මලවිනිය කුණු වෙනවා. මලවිනි ජීවිත රූපේ නැහැ. මලවිනි තිබෙන ඉන්දිය ප්‍රබෝධත්වේ නැහැ. මලවිනි කුසුම වැටෙන්නේ නැහැ. හෘදයේ කම්පණිය නැහැ. කුණු වෙන්න පටන් ගන්නවා. නිරෝධ සමාපත්තිය සමාධි කරා වෙනස මොකද්ද? කුණු වෙන්නේ නැහැ. ශරීරයේ ප්‍රබෝධයි. ඉන්ද්‍රියන් ප්‍රබෝධයි.
කර්මජ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. හෘදයේ වැඩ කරන්නේ නැහැ මලමිනිය වගේ. හුස්ම වැටෙන්නේ මලමිනිය වගේ කියන්නේ ඒකයි. ජීවිතේ පවතිනවා. කර්ම ශක්තිය ක්‍රියාත්මකයි. ඉතින් නිරෝධාවතින සමාධිය රහතන් වහන්සේගේ ආහාර දිරවනවා. ගත ආහාර. ගස් වලංග වල අරගත පොසෙන් ගහ කුල වැඩිනවා වගේ. ශාරීරියේ තේ ශක්තිය ඇදලා ගන්න. ගත ආහාරය දිරවනවා. ඉතින් ආහාර දිරවන්නේ කර්ම ශක්තිය. ඒක කිත්තාවතේ. කර්ම ශක්තිය වැඩක් ආහාර දිරවනවා. ඉතින් ආහාරයේ දිරවන එක සිද්ධ වෙනා නිරෝධාවපත්තිය. හිතන්නේ. ගත ක්‍රියාත්මකයි. මෙන්න මේ වගේ තමයි අසංය ශක්තියේ ඉන්නකොට හිත නැතුව ගත ක්‍රියාත්මක වෙනවා කර්ම ශක්තිය ඔය විදිහට අමහාකල්ප වාසිය. හිතින්නේ ක්‍රමයේ. අය විඥානය හිතින්නේ විදියක් නැහැ රූපේට ආරම්භේ නැහැ. රූපේට හිතින්න පුළුවන් විඥානේ සම්බන්ධයක් නැහැ.